හරි, අයිබෝවන් සියලු දෙනාටම අපි මේ දේශනය ආරම්භ කරමු. මේ දේශනය හරහා ඔගොල්ලොත් එක්ක බලාපොරොත්තු වෙන්නේ උපාධිය නැත්නම් 2024 කැලණිය විශ්වවිද්‍යාලයේ දුරස්ථ සහ අඛණ්ඩ කේන්ද්‍රය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බාහිර උපාධි පාඨමාලාවන් පිළිබඳව විස්තර සපයා දීමයි. එතකොට දැන් අපි මේ පිළිබඳව මතකන්නේ මේ නිදි අවස්ථාවේදී තමයි ඔබව දැනුවත් කිරීම සිදු කරන්නේ. මීට ඉහතදී අපි මේ ඔබව කරන ලද දැනුවත් කිරීම පිළිබඳ වීඩියෝ සියල්ලම අපි දැම්මා. මම හිතන්නේ සියල්ලම ඔබ නරඹන්න ඇති කියලා ඇති. සමහර වෙලාවට විටක නවතම අලුත් අය වෙන්නේ නැති මේ අපිත් සමග සම්බන්ධ වෙන්නේ. එතකොට ප්‍රථමයෙන්ම උගුලන් ස්තුතිවන්ත වෙනවා අපි සමූහයට සම්බන්ධ වෙලා මේ දේශනයත් සමග ඉතාමත් කෙටි දැනුම් දීමකින් මේ දේශනයත් එක්ක සම්බන්ධ වීම සම්බන්ධ. එතකොට හිතවත් දරුවනේ, දැන් 2024 අධ්‍යයන වර්ෂය සඳහා දුරස්ථ අඛණ්ඩ අධ්‍යාපන කේන්ද්‍රය නැත්නම් කවුරුත් දන්න බාහිර විභාගාංශය කියලා තමයි මේක හඳුන්වන්නේ. එතකොට බාහිර විභාගාංශය මගින් පැහැදිලිව ඕගොල්ලන්ට මෙතනදී 2024ට සම්බන්ධව ප්‍රධාන උපාධි පහක් ඕගොල්ලන්ට සඳහන් කරලා තියෙනවා, නැත්නම් පහකට අවස්ථාවක් ලබා දීලා තියෙනවා උපාධිය හැදෑරීමට. එතෙන්දී ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය නැත්නම් අපි කවුරුත් ගන්න BA ඩිග්‍රී එක නැත්නම් ආර්ට් ඩිග්‍රී එක කියලා කියනවා බහුතර දෙනෙක්. බැචලර් ඔෆ් ආර්ට්ස් ජෙනරල් ඩිග්‍රී එක අවුරුදු තුනේ පාඨමාලාව හැදෑරීමේ හැකියාවක් ඔබට ලැබෙනවා. එතකොට ඊට පස්සේ බැචලර් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ජෙනරල් ඩිග්‍රී බාහිර උපාධියක් වශයෙන් ව්‍යාපාර කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධියක් හැදෑරීමේ හැකියාවක් තියෙනවා. මේකේ ටයිම් ඩියුරේෂන් එක 3 ඉයර්ස් කෝස් එකක් විදිහට තමයි, අවුරුදු තුනක පාඨමාලාවක් විදිහට තමයි ව්‍යාපාර කළමනාකරණ වේදී සාමාන්‍ය උපාධිය හැදෑරීමේ අවස්ථාව ඔබට හිමි වෙන්නේ. ඊට පස්සේ තව උපාධියක් ඔවුන් විසින් පවත්වාගෙන යනවා බැචලර් ඔෆ් කොමර්ස් ස්පෙෂල් එක්සටර්නල් ඩිග්‍රී. මෙතෙන්දී වාණිජවේදී විශේෂ උපාධියක් ඕගොල්ලන්ට හැදෑරීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ බැචලර් ඔෆ් සයන්ස් ජෙනරල් ඩිග්‍රී එක ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය සෝරි විද්‍යාවේදී සාමාන්‍ය උපාධිය බැචලර් ඔෆ් සයන්ස් ජෙනරල් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. ඊට පස්සේ බැචලර් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ජෙනරල් ඩිග්‍රී එක ව්‍යාපාර කළමනාකරණවේදී සාමාන්‍ය උපාධිය හැදෑරීමේ හැකියාවක් ඕගොල්ලන්ට මේ සිදු කරන්න පුළුවන්. දැන් මෙතනදී ඕගොල්ලෝ මේ පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වීමේදී යම් යම් කාරණා, ඒ කියන්නේ ඒ උපාධියට වෙනස් වූ එකිනෙක වෙනස් වූ සුදුසුකම් තමයි මෙතනදී බලන්නේ. පැහැදිලිද? දැන් පොදුවේ අපි ගත්තොත් එහෙම ඕනෑම ඒ ලෙවල් ස්කීම් එකක් යටතේ පාඨමාලාවක් ඒ ලෙවල් සයන්ස් වෙන්න පුළුවන්, ආර්ට්ස් වෙන්න පුළුවන්, මැත්ස් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ටෙක් වෙන්න පුළුවන්. මේ ආදී ඕනෑම විෂය ධාරාවක් හදාරු විද්‍යා මේ දරුවෙකුට ඒ තමන්ගේ ප්‍රතිඵල පදනම් කරගෙන ශාස්ත්‍රවේදී උපාධියක් නැත්නම් ආර්ට් ඩිග්‍රී එකක් කරන්න පුළුවන්. හැබැයි කලා කරපු කෙනෙකුට වාණිජවේදී උපාධියක් නැත්නම් ව්‍යාපාර කළමනාකරණ වේදී උපාධියක් විද්‍යාවේදී උපාධියක් සිදු හැදෑරීමේ හැකියාවක් නේ. හරිද? ඒක හොඳට මතක තියාගෙන එතකොට දැන් ශාස්ත්‍රවේදී උපාධිය හැරෙන්න අනිකුත් උපාධි හතර සඳහාම ඒ අදාළ වෙන අනුකූල වෙන ඒ ලෙවල් ස්කීම් එකක් නැත්නම් ඒ ලෙවල් විෂය ධාරාවක් තියෙනවා. ඒක ඕගොල්ලන්ට මෙතනදී දැනගන්න පුළුවන්. දැන් එතකොට මේ සියල්ලම දරුවනේ විශ්වවිද්‍යාලයේ මගින් තමයි සිදු කරන්නේ. හයිද? ආයුධ පත්‍ර ගැඳවීම, ඒ සම්බන්ධව තෝරා ගැනීම, විභාග පැවැත්වීම, මේ සියල්ලම විශ්වවිද්‍යාලයේ කැලණිය
විශ්වවිද්‍යාලයේ දුරස්ථා අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රය මගින් තමයි සිදු කරන්නේ. එතකොට දැන් මෙතනදී බාහිර පාර්ශවකරු වශයෙන් විවිධ ආයතන වෙන්න පුළුවන්, විවිධ පුද්ගලයෝ වෙන්න පුළුවන්. ඒ අයට මේ පිළිබඳව දැනුවත් කිරීම සිදු කරනවා වගේම බොහෝ විට ඔබට සම්මා මේ පන්ති ආදී දේශන ආදී උන් විසින් සංවිධානය කරලා දෙනවා. එතකොට දැන් මෙතනදී මූලික වශයෙන් තව දෙයක් අනිවාර්යයෙන්ම කිවී යුතුයි. මෙතන ඔබට අවස්ථාව තියෙන දරුවනේ මේ උපාධි පාඨමාලාවන් පහ සඳහා අයදුම් කිරීම පමණයි. මේ මේ උගලන්න දීලා තියෙන්නේ අයදුම් කිරීමේ අවස්ථාව පමණයි. ඊට පස්සේ ඒ අයදුම් කරගෙන පස්සේ උගලන්න මේ උපාධිය සඳහා තෝරා ගත්තාද නැද්ද කියන කාරණය පසුව ඔවුන් විසින් දැනුවත් කරා. ඒ නිසා මෙතනදී මතක තියාගන්න විශේෂයෙන්ම ආර්ට් කරන්න කැමැත්තෙන් ඉන්න අය, ආර්ට් ග්‍රැජුවට් මේ මේ BA ඩිග්‍රී එක කරන්න ඉන්න කට්ටිය මෙතනදී ඇප්ලිකේෂන් දාන සියල්ලම බඳවා ගැනීම සිදු කරන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට ඔබට දැන් මෙතනදී අයිතුම් පත්‍ර කැඳවීම විතරයි ඔවුන් කරලා තියෙන්නේ. අයිතුම් පත්‍ර පුරවා ඔබට මෙය ඉල්ලුම් කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඉල්ලුම් කිරීමෙන් පසු ඉසට් ස්කෝ වගේ මත ඔබව තෝරා ගැනීමකට ලක් කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කලා උපාධියට මුළු ලංකාවෙම 3000යි ගන්න. එක විෂයක් සඳහා තෝරාගන්නේ 750ක වගේ ප්‍රතිශතයක්. පැහැදිලිද? උදාහරණයක් විදිහට ගත්තොත් අපි 3000ක් තෝරා ගන්නවා කියන්නේ උපකල්පනයේ මත. සාමාන්‍ය මේගොල්ලෝගේ නිර්ණායකය තමයි උපාධිය හදාර කියන්නේ අභ්‍යන්තර ශිෂ්‍යයන් මෙන් දෙගුණයක් තමයි මේ හැම පාඨමාලාවක් සඳහාම තෝරා ගැනීමක් සිදු කරන්නේ. දැන් එතනදී දැන් සාමාන්‍ය මේ අපි තුමා ආර්ට් ඩිග්‍රී එකක් සඳහා කොමර්ස් ඩිග්‍රී එකක් මේ ඕනම ඩිග්‍රී එකකට ඒ අදාළ සබ්ජෙක්ට් එකෙන් S3ක් තිබීම ප්‍රමාණවත් ඉල්ලුම් කිරීම. හැබැයි දැන් ඒ ඉල්ලුම් කරපු සියල්ලම බදවා ගන්නයි කියන නිර්ණායකයේ නැහැ. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් කලා උපාධිය ඕන උපාධියක වැඩි S3ක් තියෙන අලුත් විදිහට පරණ විෂය ධාරාව විදිහට S3ක් තියෙන ඕනෑම අයෙකුට මේකට උපාධියට හදාරන්න පුළුවන්, ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. හැබැයි බඳවා ගැනීම සිදු කිරීමේදී 85%ක්ම බඳවා ගන්නේ 2023 ඉලෙවලි සස් සීට් එකෙන් තමයි. හරිද? ඉතුරු 15 තමයි 80%ම ඉතුරු 20 තමයි අනිකුත් නිර්ණායකයන් මත බඳවා ගැනීම සිදු කරන්නේ. දැන් මේ මේකෙන් ඕගොල්ලන්ට මේ උපාධිය ඉපා කරනවා නෙවෙයි. මේක හරියට තේරුම් ගන්න එකයි. නැත්නම් දැන් බොහෝ අය මේකට උපාධියට ඇප්ලයි කරා, රයිට් මම එන එක්ස්ටර්නල් ඩිග්‍රී කරලා පටන් ගන්නවා, වෙන වැඩ ඔක්කොම නවත්තලා මේක දිහා බලන්නේ. දැන් විශ්වවිද්‍යාලය ඔවුනගේ නිල වෙබ් අඩවියේ තෝරා 2024 අධ්‍යයන වර්ෂය සඳහා කලා උපාධිධාරීන්ගේ නාම තෝරාගත් කලා උපාධිධාරීන්ගේ නාම ලේඛනය, බැචලර් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිස්ට් එක, බැචලර් ඔෆ් කොමර්ස් එක, බැචලර් ඔෆ් සයන්ස් එක, මේ විදිහට ඒ ඩිග්‍රීට ක්වොලිෆයිඩ් වෙච්ච අන්ඩර් ග්‍රැජුවට්ස්ලාගේ ලිස්ට් එකක් දානකම් ඕගොල්ලෝ ක්වොලිෆයිඩ් වෙලා නැහැ. ඒ නිසා පන්ති යන්න, කාටවත් පේමෙන්ට් එකක් ගෙවන්න එවුව තියාගන්න යන්න එපා. හරිද? මුදලයිලා ඕගොල්ලන්ට විවිධාකාර දේවල් ගියා වේග මොකද ඔවුන් කරන්න ව්‍යාපාරම නිසා ඔබ මේ බාහිර විභාග අංශය නැත්නම් එක්ස්ටර්නල් ඩිග්‍රී එක දුරස්ථා අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රය නාම ලේඛනය දමනතුරු ඔබ තෝරා ගැනීම අයිතුන් කරා විතරයි. තෝරා ගැනීමද කියන එක ඔවුන් මාස දෙකකට පස්සේ දැන් මේක ක්ලෝසින් ඩේට් එක December 15 තියෙන්නේ. මම හිතන්නේ තව සතියක් දෙකක් තව ලබා දෙයි අවස්ථාව. කෙසේ නමුත් ක්ලෝසින් ඩේට් වලින් පස්සේ මාසයක් එකමාරක් වගේ ඇතුළත ඔවුන් අදාළ නාම ලේඛනය නිකුත් කරනවා. හරිද? ඒකයි උතන පොසීඩිය එක වෙන්නේ. දැන් ඒතකොට ඔබ ඊළඟට ප්‍රශ්නේ තමයි දැන් ඔබට මේ පිළිබඳව හොඳ දැනුමක් දෙන්න ඇති කියලා මම හිතනවා. දැසේ දෙවෙනුව ඔබ මේකට සඳහා අයදුම් කරන්නේ කොහොමද? දැන් මේ මේ අයදුම් කිරීමට ක්‍රමවේදයන් දෙකක් තියෙනවා. ක්‍රමවේදයන් දෙකක් කියලා කියන්නේ අතන එක ක්‍රමවේදය තමයි තියෙන්නේ. නමුත් ඉතින් මේ මේ රටාව තුල හදාගෙන තියෙනවා. පළවෙනි ක්‍රමවේදය තමයි කෙනෙකුට නිල විබඩවියට පිවිසිලා තමන්ම ඒ අවශ්‍ය ඩීටේල්ස් ෆිල් කරලා තමන්ටම මේ සඳහා අයදුම් කිරීමේ හැකියාවක් තියෙනවා.
හැබැයි ඒක කරන්න සාමාන්‍යයෙන් ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් ෆිල් කරන්න පුළුවන් දැනුම මට්ටමක අන්තර්ජාල පහසුකම් වල තමන් ඉන්නු. එහෙම නැත්නම් බාහිර පාර්ශවයක් සම්බන්ධ කරගෙන මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන්. හරිද? හැබැයි හොඳට මතක තියාගන්න ඔය තැන් දෙකේදීම නිවැරදිව ඇප්ලිකේෂන් එක ෆිල් කිරීම, ඒ අවශ්‍ය ડોකියුමන්ට්ස් සබ්මිට් කිරීම, අනේ ඒ වගේ දේවල් ඉතාමත් වැදගත් වෙනවා. හරිද? ඒක හොඳට මතක තියාගන්න. මම දැන් කාරණා දෙකක් කිව්වා. මොකක්ද? කොහොමද මේකට අපි ඇප්ලයි කරන්නේ, කොහොමද අපි මේකට තේරෙනව නම් තේරෙන්නේ කියන එක. දෙවෙනි කාරණේ තමයි මේකට අපි ඇප්ලයි කරනකොට ඒක සඳහා තියෙන ප්‍රොසීඩිය දෙක මොකක්ද? ප්‍රොසීඩිය ඇත්තටම එක ප්‍රොසීඩිය එකයි තියෙන්නේ. මේක ඔන්ලයින් ඇප්ලිකේෂන් තියෙනවා. එක්සැම් බාහිර භාගාංශයේ ඒගොල්ලන්ගේ නිල වෙබ් පිටුවේ ඒක ඇතුළත් කරලා තියෙනවා. ඕනෑම කෙනෙකුට මේකට ලොග් වෙලා මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන්. දැනුමක් අවබෝධයක්, කියන්නේ දැනුමක් අවබෝධයක් නෙවෙයි, මේ පිළිබඳ යම් ආකාරයක දැනුමක් නැති හෝ හැකියාවක් නැති ඕනම දරුවෙකුට බාහිර භාෂාවක් කරා මේක ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි උතන් දෙකේදීම හොඳට මතක තියාගන්න, තමන් කරත් තව පාර්ශවයක් කරා කරත් තමන් හරියට මේ ඇප්ලිකේෂන් එක ෆිල් කිරීම, ඒ අදාළ ඔවුන් ඉල්ලන ડોකියුමන්ට්ස් ස්ලිප් එකයි, ඕ ලෙවල් ඒ ලෙවල් සර්ටිෆිකේට්ස් අප්ලෝඩ් කරන එකයි හරියට කරගන්න, සහ සබ්ජෙක්ට්ස් තෝරා ගන්න. හරිද? right. එහෙනම් මේකට ඇප්ලයි කරද්දි කොහොමද මේකට ඇප්ලයි කරන්නේ කියන කාරණය අපි මෙතනදී විමසා බලමු. දැන් මෙතනදී දරුවනේ පළමුවෙන්ම ඔබ බාහිර දුරස්ථ අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රය. ඒක තමයි ඒගොල්ලන්ගේ හරිනම. අපි ඉතින් ඔබ බාහිර විභාගංශය කියලා කියනවා. ඒගොල්ලන්ගේ නිල වෙබ් ගිණුම තමයි www.cdce.com KLN කැලණිය කියන එක KLN cdce.kln.ac.academic.lk කියන මේ පරිවර්තන මේ තියෙන මේක ගන්නකොට මේ නෝ බය වෙන්න යන්න එපා. දැන් ඔයගොල්ලෝ මේක කියන්න ඕනේ හින්දා www.cdce.kln.ac.lk මෙන්න මේ කියන නිල වෙබ් අඩවියට පිවිසෙන්න ඕනේ. මේක තමයි ඔෆිෂියල් වෙබ්සයිට් එක මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. එතකොට ඒකේ අපි දුරස්ථ අඛණ්ඩ අධ්‍යයන කේන්ද්‍රයේ නිල වෙබ් ගිණුම වෙත ගියා. හරිද? එතන මෙන්න මේ වගේ බ්ලූ කලර් එකේ මේ නිල් පාටින් තියෙනවා නව ආයුධපත් කැඳවීම 2024 වර්ෂය. හරිද? right. ඔන්න මම දැන් ඒ 2024 නව ආයුධපත් කැඳවීමේ වෙබ් අඩවියට ගියා. ගියාම අර ඔගොල්ලෝ ඉස්සෙල්ලා මගේ තිරේ දැක්කා වගේ මෙන්න මේ විදියට ඔබට 24 සඳහා ආයුධම් කරන ශේෂ්ත්‍ර මොනවද, කියන්නේ උපාධි අවස්ථා මොනවද කියන කාරණේ තියෙනවා. අර මං කියපු පහ තියෙනවා මෙතන. Bachelor of General Arts, Bachelor of Business Management, Bachelor of Commerce Special, Bachelor of Science and Science General Degree එක, ඊළඟ Bachelor of Management, Bachelor of Business Management General Degree එකේ program එකේ third year registration එක. එතකොට මෙව්වට ආයුධ පත්‍ර කැඳවන්නේ අනිවාර්යයෙන්ම 23, 22, 21, 19 මේම අර්ථකථන ගොඩක් තියෙනවා. කමක් නැහැ, ඊග වැඩි පොඩි වෙන්නේ නැතුව. අපි එතකොට අපි ඉස්සෙල්ලාම තෝරා ගන්න මම කරන්නේ මොන සෙක්ටර් එකෙන්ද කියලා. දැන් මම ශාස්ත්‍රවේදී ගොඩක් අටි ආර්ට් ඩිග්‍රී එක කරනවා නම් ඕගොල්ලෝ තෝරා ගන්නවා මෙන්න මේ විදිහට ආර්ට් ඩිග්‍රී එක. හරිද? බැරි වෙලාවත් ඕගොල්ලෝ උතන කොමර්ස් ඩිග්‍රී එක කරනවා නම් ව්‍යාපාර බිස්නස් මැනේජ්මන්ට් කරනවා නම් අපි මේක බිස්නස් මැනේජ්මන්ට් ක්ලික් කරනවා. හරිද? දැන් එතකොට දැන් මේ හැම එකකම තියනවා දරුවනේ කැලණිය විශ්වවිද්‍යාලයේ ඔබතුමාගේ පණිවිඩය, ඩිරෙක්ටර් ස්වාමීන් වහන්සේගේ පණිවිඩය, අවශ්‍යතා අවශ්‍ය සුදුසුකම්. එතකොට ඒ උපාධිය හැදෑරීමට කැමති දරුවෝ විතොත් ඔවුන් ප්‍රථමයෙන්ම බලන්නුනේ ක්වොලිෆිකේෂන් රික්වයර්මන්ට් එක මොකක්ද? මම ඉල්ලන විෂයපතයේ පිළිබඳව තියෙන දැනුම අවබෝධය ලබා ගැනීමට මට අවශ්‍ය ක්වොලිෆිකේෂන් රික්වයර්මන්ට් එක මොකක්ද? දැන් අපි තුමු බිස්නස් බැචලර් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් කරන්න කැමති කට්ටියට මෙතන තියෙනවා
ක්වලිෆිකේෂන් රික්වාමන්ට් එක මොන වගේ ක්වලිෆිකේෂන් රික්වාමන්ට් එකක්ද තියෙන්නේ. ඉතින් එතන මූලික වශයෙන් ඕගොල්ලන්ට රෙකමෙන්ඩඩ් සබ්ජෙක්ට්ස් ඒ විදිහට ඩීටේල්ස් ටික තියෙනවා, ඩීටේල්ස් ටික තියෙනවා. ඔගොල්ලන්ට මේ ලින්ක් එකට ගිහිල්ලා පුළුවන් මොන වගේ විෂයන්ද මේකට හදාරන්න තියෙන්නේ, ඊට පස්සේ රික්වාමන්ට් එක මොකද්ද රෙජිස්ට්‍රේෂන් වලට. අද මම හිතන්නේ ගලවට සිද්ධ පැහැදිලි සිංහලනේ මෙන්න මේ විදිහට ඒ තමයි ඒ බිජනස් එක සම්බන්ධවම කරන්න වෙන්නේ. ප්‍රොසීඩියට ඕගොල්ලන්ට ෆලෝ කරන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඒ ඩිග්‍රී එකට අනිවාර්යයෙන්ම තියෙන රික්වායර්මන්ට් එක මොන මොන වගේ ක්වොලිෆිකේෂන් එකක්ද මේකේ ඉල්ලන්නේ. පැහැදිලිද? right. ඊළඟට අපි ගත්තොත් එහෙම හරිද? ඊළඟට දැන් ඔක බහුතර දෙනෙක් අපි දැන් අපි හිතමු බහුතර දෙනෙක් මේකේ ආර්ට් ඩිග්‍රී එක කරන්න හින්දා මම මේකේ මූලික වශයෙන් ආර්ට් ඩිග්‍රී එක පැහැදිලි කරන්න. හොරයි දැන් ඔගොල්ලෝ කරන්නේ සයන්ස් නම් ඔගොල්ලෝ මෙතන සයන්ස් ක්ලික් කරා. සයන්ස් ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ මේකක් එනවා. එතනදී බලන්න මොනවද මේ සිලබස් මේකේ විෂය නිර්දේශය සහ අවශ්‍ය සුදුසුකම් මොනවද. නේ? ඔතන මේකේ ක්ලික් කරපුවාම මේකේ නව විෂය නිර්දේශය, ඒකට අවශ්‍ය සුදුසුකම් එක, කෝස් ප්‍රී එක, දැන් මේකේ රික්වයර්මන්ට් එක මොකද්ද රෙජිස්ට්‍රේෂන් වලට කියන එක මෙතන පැහැදිලිව එනවා. හරිද? මෙතනදී අනිවාර්යයෙන්ම 3 සබ්ජෙක්ට් සයන්ස් ස්කීම් එකෙන් පාස් වෙලා තියෙනවා. පැහැදිලිද? අන්න ඒ ටික තියෙනවා. මේකේ කෝස් ප්‍රී එක ගත්තොත් කෝස් ප්‍රී කොච්චරද එන්නේ, ඒකේ ඉන්ස්ටෝල්මන්ට් එක කොහොමද, සෙකන්ඩ් ඉන්ස්ටෝල්මන්ට් එක කොහොමද, ඒ ආදියට එකට වෙනස්. සයන්ස් ඩිග්‍රී දැන් අපි වෙන මේ උපාධි අවස්ථාවකට ගියොත් ඒක වෙන මේක. පැහැදිලිද? අන්න ඒ නිසා තමන් තෝරා ගන්නා විෂයට යන. ඉතින් මේක බහුතර දෙනෙක් ආර්ට් ග්‍රැජුවස්ලා නිසා ඉල්ලන්නේ, ආර්ට් ග්‍රැජුවස්ලා නිසා මම ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. සයන්ස් කොමර්ස් ගත්තොත් ඕගොල්ලන්ට පුළුවන් ඒකට ඇවිල්ලා ඒ විදිහට යන්න. දැන් මේකේ කැලණි විශ්වවිද්‍යාලය ගැන මුලින්ම පැහැදිලි කරනවා අර විදිහට කියපුවාම උපකුලතුමගේ පණිවිඩය තියෙනවා, අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේ ඩිරෙක්ටර් මේ සාධකෙනෙක්ගේ ස්වාමීන් වහන්සේගේ නිවේදනය තියෙනවා. ඊළඟට ප්‍රවේශ නිර්ණායක. මේකට අවශ්‍ය ප්‍රවේශ නිර්ණායකයන් මොනවද? ඒකට කෙනෙකුට මේකේ ඕඩියෝ වීඩියෝ එකක් තියෙනවා, කැමතිද ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙම නැත්නම් මේකේ PDF එකක් සිංහල ඉංග්‍රීසි තියෙනවා. ඕගොල්ලෝ සිංහල හරි මීඩියම් එක තෝරාගෙන ඕගොල්ලෝ කැමති එකක් කැමති ලැංග්වේජ් එකකින් මේක ස්ටඩි කරන්න පුළුවන්. හරි. එතකොට අපි ඔහොම ක්ලික් කරාට පස්සේ මේකට අවශ්‍ය නිර්ණායකයන් මොනවාද කියන කාරණය මෙතන PDF එකක් විදියට එනවා. සාමාන්‍යයෙන් ආර්ට් කරන්න අවශ්‍ය කෙනෙකු නම් මම කිව්වේ ඔයගොල්ලන්ට ඒ ලෙවල් ඕ එනි සබ්ජෙක්ට් ස්කීම් එක ආර්ට් වෙන්න පුළුවන්, සයන්ස් වෙන්න පුළුවන්, මැත්ස් වෙන්න පුළුවන්, ඊළඟ අනිත් පැත්තේ ටෙක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම සබ්ජෙක්ට් එකකින් උසස් පෙළ සමත් වෙලා තියෙන්න ඕන. ඒ කියන්නේ S3ක් තියෙන්න ඕනේ. ඒ විෂය සඳහා සීමිත සංඛ්‍යාවක් ලියාපදිංචි කරගන්නා බැවින් අධ්‍යාපන පොදු සාධක පත්‍ර උසස් පෙළ පරීක්ෂණයේදී ඉහළ මිසදුවාව ලබා ගන්න ප්‍රමුඛතාවය ලබා දී ශ්‍රී ලංකා විභාග මේක කියන්නේ මෙතනදී කියනවා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලබන අධ්‍යාපන පොදු සාධක පත්‍ර උසස් පෙළ පරීක්ෂණය ඉවරකට නොවැඩි වාර ගණනකදී එක්වරකදීම කවර හෝ විෂය තුනකින් සමත් වී තිබීම ආයතන කිරීමට අවශ්‍ය වේ. ඒ කියන්නේ මේකට අවශ්‍යම සුදුසුකම තමයි දරුවනේ අනිවාර්යයෙන්ම එනි සබ්ජෙක්ට්ස් තුනක් පාස් වෙලා තියෙන්න ඕනේ. මොනවාද? ඕනෑම ස්කීම් එකකින් ඕගොල්ලන්ට එනි සබ්ජෙක්ට්ස් හරිද ඕනෑම විෂය ධාරාවකින් විෂයන් තුනක් සමත් වෙලා තියෙනවා නම් ඒක ප්‍රමාණවත්. ඒක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. පැහැදිලිද? ඊට පරිබාහිරව දැන් ඉතින් S3 මේක ඇප්ලයි කරන්න පුළුවන්. සරලව ගත්තොත් ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? right. ඊට අමතරව යම් යම් ආකාරයට දැන් ශ්‍රී ලංකා යෝග්‍යතා රාමුව යටතේ යෝග්‍යතා මාර්ගෝපදේශ රාමුව යටතේ යෝග්‍යතා මට විශ්වවිද්‍යාල මට එක් කරා මට වෙන SLF level 2 සුසුකම් ඇති අපේක්ෂක කියන්නේ NVQ level 5 advanced certificate එකක් තියෙන කෙනෙකුට විශේෂම technical college වල වගේ සර්ටිෆිකේට් එකක් තියෙන කෙනෙකුට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. හරිද? right. එතකොට
මෙතනදී තෝරා ගන්නකොට මෙන්න මේ නිර්ණායක ටික හොඳට මතක තියාගන්න. අයිතුන් පත්‍ර කැඳවන අදාළ වර්ෂයට උසස් පෙළින් පදනම් මත 80%ක් බඳවනවා. ඒ කියන්නේ දැන් අයිතුන් පත්‍ර කැඳවන්නේ 2024, 2024 ප්‍රථම තිබ්බ විභාගේ තමා 23 ඒ ලෙවල්. එතකොට මේ ඇප්ලිකේෂන් දාන අයගෙන් ඒ ලෙවල් 2023 තමා 80%ක් බඳවා ගන්න. හරි, ඊට පෙර තිබ්බ විභාග වලින් 15%ක් බඳවා ගන්න. මීට අමතරව වෙනස් සුසුකම් වලින් 5%ක් බඳවා ගන්න. ওই විදිහට තමයි ඇප්ලිකේෂන් දාන්න තියෙන්නේ. දැන් මොන ක්‍රමයකින් හරි තේරෙනවාද නැද්ද කියලා බලන්න ඔගොල්ලෝ ඉස්සෙල්ලා ඇප්ලිකේෂන් එක දාලා බලන්න. හරිද? ඊළඟට මෙතනදී වැදගත් වෙන දේ තමයි මේකේ උපාධියෙන් කලා උපාධිය හදාගෙනවා නම් ඔබ මේ කලා උපාධියට අපි කොහොමද විෂයන් තෝරාගන්නේ? මොන වගේ විෂයන්ද අපිට මේකට තියෙන්නේ? මොන වගේ විෂයන්ද අපි මේකට තෝරාගන්නේ? මෙන්න මේ කියන ප්‍රශ්නේ ඔබට එනවා. හරිද? right. එතනදී ඕගොල්ලන්ට හොඳට මතක තියාගන්න ප්‍රධාන කාණ්ඩ තුනක් යටතේ විෂය ධාරාවන් ඇතුළත් කරලා තියෙනවා. සාමාන්‍ය උපාධියකදී කලා උපාධියකදී ප්‍රධාන විෂයන් තුනක් තෝරගන්න ඕනේ. දන්න සිංහලෙන් කිව්වොත් සබ්ජෙක්ට්ස් තුනක් අපි තෝරගන්න ඕනේ. මේ ප්‍රධාන සබ්ජෙක්ට් තුනට පරිබාහිරව අවුරුදු තුනේදීම IT සහ ඉංග්‍රීසි පේපර් දෙක බැගින් පේපර් හයක් තියෙනවා. මේ හයම පාස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි ඒකක තුනක් සහ පරිගණක ඒකක තුනක් තියෙනවා. ෆස්ට් ඉයරේදී ඉංග්‍රීසි එකයි IT එකයි, සෙකන්ඩ් ඉයරේදී IT එකයි ඉංග්‍රීසි එකයි, තර්ඩ් ඉයරේදී IT එකයි ඉංග්‍රීසි එකයි. ඒකවල මේක අනිවාර්යෙන් පාස් වෙන්න ඕනේ. මීට පරිබාහිරව ඕගොල්ලන්ට සර්විස් එකක්, ඒ කියන්නේ කිසියම් ආයතනයක වැඩ කරලා පළමුරුද්දක් ගන්න වෙනවා පැය 300. එතකොට කියන්නේ වෙනවා දැන් අපි රස්සාවක් කරන්නේ ඒ මායට මේ පැය 300ක සර්විස් එක ගන්න පුළුවන්. දැන් මට වෙරේ දරකොද පොලිසිය මහත්මයෙක් කතා කරලා ඇහුවා. දැන් මම පොලිසිය ඉන්න ගමන් බැරිලා අවශ්‍ය මේකට තේරුනොත් මම කොහොමද කරන්නේ නැහැ. ඒතකොට ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලන්ගේ වෘත්තිය පෙන්නලා දුන්නාට පස්සේ ඒගොල්ලෝ ඒක ඇබ්සෝබ් කරලා ඒක එතන ඕගොල්ලන්ව රිලීස් කරනවා. පැහැදිලිද? කොහොම හරි කමන්නේ නැහැ. රස්සාවක් කරන හය වුණු කරන හය වුණම කෙනෙක් පැය 300ක අනිවාර්ය සේවාවක් කරන්න වෙනවා. හරිද? ඒක ඔය මොන දේ කරන්නත් ඉස්සෙල්ලා ඕගොල්ලෝ මේකට සුදුසුකම් ලබන්න වෙන්නේ. මොකද සුදුසුකම් ලැබනවද නැද්ද කියන එක තීරණය කරන්න නම් ඕගොල්ලෝ මේකට ඇප්ලිකේෂන් එකක් දාලා ඉන්න ඕනේ. ඒක ඇප්ලිකේෂන් එකක් දානකොට මම කිව්වා ID ඉංග්‍රීසි එක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඒක ඊළඟට දෙවෙනි කාරණේ තමයි අපි අර බේසික් සබ්ජෙක්ට්ස් තුන තෝරාගන්නේ කොහොමද? දැන් ඉස්සර නම් බොහෝ දෙනේ සිංහල සමාජ විද්‍යාව, ජන සංනිවේදනය ඔය වගේ විෂයන් තමයි තෝරාගත්තේ. දැන් මේ தත්ත්වේ නිසාම මේගොල්ලෝ මොකද කරේ? මේක විෂයන් කාණ්ඩ තුනකට කැඩුවා. ඒතර කාණ්ඩ තුනකට කැඩුවට පස්සේ දැන් ඔයගොල්ලෝ පේනවා ඇති මෙන්න මෙතන මේ 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 කොටසේ පේනවනේ. මෙන්න මේ කොටසේ ප්‍රධාන කාණ්ඩ තුන, පළමු කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය විදිහට විෂය කොටස් තුනකට මේක කඩලා තියෙනවා. මේ දෙන්නේ පළමු කාණ්ඩය මේ විදිහට තියෙනවා, දෙවෙනි කාණ්ඩය මේ විදිහට තියෙනවා, තුන්වෙනි කාණ්ඩය මේ විදිහට තියෙනවා. දැන් ඕගොල්ලෝ විෂයන් තෝරාගද්දී ඕගොල්ලන් ඇත්තටම පළවෙනි කාණ්ඩයෙන් විෂයන් එකයි තෝරගන්නු. දෙවෙනි කාණ්ඩයෙන් උපරිම දෙකයි, තුන්වෙනි කාණ්ඩයෙන් උපරිම දෙකයි. හරිද? ඒකට කෙනෙකුට පළවෙනි කාණ්ඩයෙන් සිංහල තෝරාගෙන දෙවෙනි කාණ්ඩයෙන් භූගෝල විද්‍යාවයි පුරා විද්‍යාවයි කියන විෂය දෙක තෝරාගන්නත්, එහෙම නැත්නම් කෙනෙකුට දෙවෙනි කාණ්ඩයෙන් එක ගන්න තෝරාගෙන ජර්මන් සහ රුසියන් නැත්නම් රුසියානු භාෂාව කියන එක දෙවෙනි තුන්වෙනි කාණ්ඩයෙන් තෝරාගන්නත්, නැත්නම් තවත් කෙනෙකුට පළවෙනි කාණ්ඩයෙන් කිසිම දෙයක් තෝරාගන්නේ නැහැ. හරිද? පළවෙනි කාණ්ඩයෙන් කිසිම දෙයක් තෝරාගන්න නැතුව දෙවෙනි කාණ්ඩයෙන් එකකුයි තුන්වෙනි කාණ්ඩයෙන් දෙකකුයි තෝරාගන්නත් පුළුවන්. කොහොම හරි කමන්නේ පළවෙනි කාණ්ඩයෙන් එකයි තෝරාගන්න පුළුවන්, දෙවෙනි කාණ්ඩයෙන් දෙකයි, තුන්වෙනි කාණ්ඩයෙන් තුනයි. දෙකයි සෝරි ඈ උපරිම දෙකයි, දෙවෙනි කාණ්ඩයෙන් උපරිම දෙකයි, පළවෙනි කාණ්ඩයෙන් එකයි. දැන් ඊළඟට ප්‍රශ්නයක් එනවා අපිට මේ තෝරා ගැනීම සිදු කරද්දී. පැහැදිලිද? අපිට මේ තෝරා ගැනීම සිදු කරද්දී
තෝරා ගැනීම සිදු කරද්දී ඒ ලෙවල් කරපු විෂයන්ද මේකට තෝරාගන්න. දැන් ගොඩාක් දෙනෙක් අහන ප්‍රශ්න තමයි අපි මේකට විෂයන් තෝරාගන්නේ කොහොමද? දැන් කෙනෙකුට ඇත්තටම තමන් ඒ ලෙවල් ස්කීම් එකේ කරපු සබ්ජෙක්ට්ස් උපාධියටත් තෝරා ගන්නවා නම් ඒක වඩාත් වැදගත්. මොකද මේක ටිකක් දන්නවනේ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ හැම ඒ ලෙවල් කරපු විෂයක්ම මේ බාහිර උපාධියේදී තියෙනවා කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සමාජ විද්‍යාව ඒ ලෙවල් වලට නෑ. මේ මනෝවිද්‍යාව ඒ ලෙවල් වලට නෑ. ඊළඟට අපි ගත්තොත් එහෙම පුරා විද්‍යාව ඒ ලෙවල් වලට නෑ. ඒ නිසා තමන්ගේ අභිමතය, තමන්ගේ කැමැත්ත, තමන් කරන රස්සාව, තමන්ගේ රස්සාව නේද? තමන් පෝස්ට් එක يعني පළමු උපාධියෙන් පස්සේ වෙනත් පශ්චාත් උපාධියක් කිරීමට අපේක්ෂා කරනවා නම්, යම් රටකට යන්න හිතන් ඉන්නවා නම්, නැත්නම් තමන් කැමති සුවිශේෂී ශිෂ්‍යයෙක් තියෙනවා නම්, ඒ අනුව මේක තෝරගන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට අපි තෝරන උපාධියට දැන් අපි අපේක්ෂා කරන සබ්ජෙක්ට් එක අපිට නොලැබෙන්නත් පුළුවන්. අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. සමාජ විද්‍යාව වගේ විෂයක්, මනෝවිද්‍යාව වගේ දැන් සමාජ විද්‍යාව වගේ විෂයක් ගත්තොත් ඕගොල්ලන්ට මේක සමාජය ගැන විශේෂම ඔය සංවර්ධන නිලධාරීන් වගේ ඉන්න යන ඒ වගේ රස්සාවකට යන්න පුළුවන්. සමාජය ගැන ඉගෙන ගන්න පුළුවන්. මනෝවිද්‍යාව ගත්තොත් මනෝ වෛද්‍යවරයෙක් වෙන්න බෑ මනෝවිද්‍යාව වල. නමුත් අපි ගත්තොත් එහෙම කවුන්සල කෙනෙක් වෙන්න පුළුවන්. සිංහල වගේ සබ්ජෙක්ට් එකක් ඇත්තටම හොඳයි. ඒක ලැංග්වේජ් එකක්, භාෂාවක් නේද? විභාග වගේ දේවල් වල ටීචින් වගේ දේවල් ගන්නකොට වඩාත් හොඳයි. ජනසන්නිවේදනය විෂයත් හොඳයි. ඒක මම උගන්නන විෂය. ඒක මම කියේ හරියට නැති නිසා සාමාන්‍යයෙන් ජීවිතය ගැන ඉගෙන ගන්න, මාධ්‍ය හඳුරවන්න, ඔය හැම දෙයකටම සන්නිවේදනය කියන එක ඉගෙන ගන්න එක වැදගත්. බෞද්ධ සංස්කෘතිය කියන එක දුන්නු බෞද්ධ දෙනෙක් කරන ඉඳලා ඔබ බෞද්ධ සංස්කෘතිය තෝරගන්න. ඉතින් ආර්ථික විද්‍යාව කියන එක කියන්න බෑ. ආර්ථික විද්‍යාව කියන එක කොන්නේ නේ කොන් ද පොලිටිකල් සයන්ස් තියෙනවා, ජෝග්‍රාෆි තියෙනවා, ওই විදිහට විෂය ධාරාවන් තියෙනවා. ඔගොල්ලෝ කැමති විෂය ධාරාවක් තෝරගන්න. බොහෝ දෙනෙක් කරන අපි තෝරාගන්නේ විෂයන් තෝරාගන්න ක්‍රමේ විනා මේ විෂය හොඳයි මේ විෂය නරකයි කියලා මට කියන්න නම් බෑ. ඒකට හේතුව තමයි විෂයන් දැන් අපි තෝරාගත්ත විෂය අපිට ලැබෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමන්ට කැමති විෂය 15 දැන් මේකේ ඇප්ලිකේෂන් එක පිළිකරද්දී ඔයගොල්ලන්ට තේරෙයි තමන් කැමති විෂයන් 15ක් දාන්න පුළුවන්. ඒකෙන් තුනක් ඒගොල්ලෝ අපිට තෝරලා දෙයි. පැහැදිලි කටුණුතාවය ඉන්න මේක. ඒගොල්ලෝ එතනින් තුනක් අපිට තෝරලා දෙයි. ඒ අනුව තමයි අපිට කටයුතු කරන්න සිදු වෙන්නේ. පැහැදිලිද? රයිට්. ඊළඟට දැන් සමහර දැන් මේ ඒ ලෙවල් නැතුව මේ ඕනම විෂයක් ඇප්ලයි කරන්න පුළුවන්. හැබැයි සමහර විෂයන් තියෙනවා ඒ ලෙවල් අනිවාර්යයෙන්ම අවශ්‍යයි මේ විෂය කරන්න. දැන් ජියෝග්‍රාෆි කරන කෙනෙකුට පැහැදිලිද? ජියෝග්‍රාෆි විෂය තෝරා ගන්න කෙනෙකුට අනිවාර්යයෙන්ම ඒ ලෙවල් වලට ජියෝග්‍රාෆි වලට පෙනීඳලවත් ඉන්න වෙනවා. හරි, භූගෝල විද්‍යාව කරන දරුවෙක් කරන්න හිතන් ඉන්නවා නම් ඒ ලෙවල් එයා ඒ ලෙවල් ජෝග්‍රාෆි පාස් වෙන්න කරලා ඉතරන්නේ පාස් වෙන්න. ඊළඟට ඔය පර්ෆෝමින් ආර්ට්ස් පැහැදිලිද? පර්ෆෝමින් ආර්ට්ස් වගේ සබ්ජෙක්ට් එකක් කරන ළමයෙක් ඉන්නවා නම් මියුසික් කරන්න හිතන් ඉන්නවා නම් එයාට බී පාස් එකක් තියෙනවා ඒ ලෙවල් මියුසික්. ඩාන්සින් කරන්න හිතන් ඉන්නවා නම් එයා ඒ ලෙවල් ඩාන්සින් වලට බී එකක් තියෙනවා. ඊළඟට ස්ටැටිස්ටික් සමාජ සංඛ්‍යානය වගේ සබ්ජෙක්ට් එකක් කරන්න හිතන් ඉන්නවා නම් කොහොමද සබ්ජෙක්ට් එකක්? මේකට මැත්ස් වලට ක්‍රීට් එකක් තියෙන්න ඕනේ ඕ ලෙවල් වල. ඊළඟට ප්‍රංශ, ජපන් වගේ ලැංග්වේජ් එකක් කරන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම එම විෂය උසස් පෙළින් සමත් වෙලා තියෙන්න ඕනේ. එහෙම නූතන බාධ්‍ය අධ්‍යයනාංශයම කරලා නැති අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම යෝග්‍යතා පරීක්ෂණයක් තියෙනවා. ඒ යෝග්‍යතා පරීක්ෂණේ සමත් වෙන්න ඕනේ. ඒ යෝග්‍යතා පරීක්ෂණ දෙන්නේ ඒක ඒ ලෙවල් වලට කරලා නැති දරුවන් විතරයි. හරිද? රයිට්. ඔන්න ওই විදියට ජෝග්‍රාෆි වලටයි මියුසික්, ඩාන්සින්, ස්ටැටිස්ටික්, රෂියන් සෝරි මේ ජපාන්, ජපනීස්, ෆ්‍රෙන්ච් මේ දෙකට අනිවාර්යයෙන්ම පොඩි එක්සෑම් එකක් කියලා තමයි ගන්න. අරවට බේසික් මේ ඩාන්සින් කරනවද මියුසික් කරනවද එක බී ක්‍රෙඩිට් එකක් තියෙන කෙනෙක් පාස් එකක් විදිහට බී තියෙන්න ඕනේ. ජෝග්‍රාෆි කරනවා නම් ජෝග්‍රාෆි පාස් එකක් තියෙන්න ඕනේ ඒ ලෙවල් වලට සබ්ජෙක්ට් එකක්.
හරිද? ඔන්න ඔය විදිහටයි ආර්ට් රිඩියුස්ලාගේ සබ්ජෙක්ට්ස් තෝරා ගන්නකොට ඒගොල්ලෝ ඉදිරිපත් කරන නිර්ණායකය. හරිය. දැන් ওই ටික තමයි තියෙන්නේ ඊට පස්සේ ලකුණු දෙන්නේ. ඒ ටික අපි පස්සේ කතා කරමු. විපාතා තේරුණා නම්. හරිද? ওই විදිහට දැන් ඔයගොල්ලන්ට කිසි ගැටලුවක් නැහැ. හරිද? ගැටලු තියෙනවා මම කියන්නේ අහගෙන ඉන්න විතරයි කරන්නේ. ඊළඟට වඩාත් වැදගත්ම දේ තමයි කොහොමද අපි මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්නේ. හරිද? දැන් ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට හොඳට මතක තියාගන්න මං කිව්වා උගල ක්‍රමවේදයන් දෙකයි. එක ක්‍රමයයි තියෙන්නේ තමයි ඔන්ලයින් ගිහලා ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. දැන් ඔන්ලයින් ගිහලා ඇප්ලිකේෂන් එක ෆිල් කරනවා නම් මෙන්න මෙතන තියෙන නමේ අයදුම්පත. අයදුම්පත කියන තැන ගිහිල්ලා මෙතන තියෙනවා නමේ අයදුම්පත. එතන තියෙනවා ක්ලික් හියර් ඇප්ලිකේෂන්. උන ක්ලික් හියර් ඇප්ලිකේෂන් කියපුවම ඇප්ලිකේෂන් එක එනවා. හරිද? දැන් මේ දේ හොඳට නැවත මතක තියාගන්න. මේ දේ Taman දන්නේ නැත්නම් දරුවනි. හරිද? ආයතනයකට හෝ පුද්ගලයෙකුට දීලා මේක කරගන්න. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඕගොල්ලන්ගේ O level certificate එකයි A level certificate එකයි අපිට submit කරන්න පුළුවන් නම් අපිට එවන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ දේ කරලා දෙන්න. හැබැයි අපි ඒකට කිසියම් අයගිරීමක් සිදු කරනවා. සයිස් එකක් නෑ අපි කරන්නේ. නේ? හැබැයි කෙනෙකුට හොඳට පරිගණක දැනුම අවබෝධය තියෙනවා. තමම මේ දෙක නම් අකදෙනුගේ පුද්ගලයෙකුට මුදල් ගෙවීමක් හෝ වෙනත් පේමෙන්ට් එකක් ගෙවන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට මේකට මුදල් ගෙවන්න තමන්ට මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න පුළුවන්. හරිද? ඉතින් ලෝභ මෙහෙම හරියට කරගන්න ඒක ඕගොල්ලන්ගේ තීරණය. හරි දැන් මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරන හැටි මම කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මෙතන තමන්ගේ NIC නම්බර් එක දාන්න ඕනේ. දැන් මම උදාහරණයක් දෙකට මගේ NIC නම්බර් එක 90යි 75යි 31යි 50යි 3 වී. එහෙම දාලා මම මේක ප්‍රොසීඩ් කරන ඉස්සරහට ගෙනියන. හරිද? මෙහෙම ඉස්සරහට ගෙනියනකොට ඕගොල්ලන්ට මේකට ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්න තියෙනවා. එකක් ඇප්ලිකේෂන් එක ෆිල් කරන ડોකියුමන්ට් එක තියෙනවා. අනිත් එක බාහිර විභාගාංශයට ඇප්ලිකේෂන් එක දානවට දරුවනේ අපි දුරස්ථා අඛණ්ඩ අධ්‍යාපනයේගෙන රුපියල් 1000ක් ගෙවන්න. හරිද? ඕගොල්ලෝ ඇප්ලිකේෂන් එක ෆිල් කරනවත් එක්කම ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කලින් ප්‍රථමයෙන්ම මෙන්න මේ ආදර්ශ ගෙවීම් ස්ලිප් එක බාගත කරගන්න. මෙන්න මේ විදිහට ක්ලික් කරපුවම ආදර්ශ බාගත කිරීම් ස්ලිප් එක එනවා. ඉතින් මේ ස්ලිප් එක බැංකුවට ගෙවන්න බෑ. බැංකුවට ගෙවන ආකෘතියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ බැංකුවේ තියෙනවා අර කොළ කොළ පාට කහ පාට කොළයක්. ඒ කොළේ ෆිල් කරන්න ඕනේ මෙන්න මේ විදිහට. මේක මහජන බැංකුවේ ගිණුම් අංකයේදී. ඒ තමා 10යි 10 10යි 10යි බිංදු 2යි 10යි 24යි බිංදු 3යි 501. ඒක තමයි බාහිර විභාගාංශයේ ගිණුම අංකය. ඒකට ඔයගොල්ලෝ හිට ගෙවනවා නම් දිනි දැම්මා. ඊළඟ මේකේ අනිත් ටික ඔක්කොම ටයිප් මේ විදිහට එනවා. මේ University of Kalnia Center for Distance and Counseling Education. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ නම ලියාගන්න. ඔයගොල්ලන්ගේ ලිපිනය ලියන්න. ඊළඟට දුරකථන අංකය ලියන්න. ඔගොල්ලන්ගේ ID කාඩ් නම්බර් එක ලියන්න. ඊට පස්සේ මේක ඔටෝමැටිකලි රුපියල් 10 කියලා ලියලා ඒ ස්ලිප් එක දෙන්න. නැත්නම් මේ ස්ලිප් එක දුන්නත් ඒගොල්ලෝ ඒ විදිහට ඒ වැඩේ කරලා දෙන්න. මොකද මේ ස්ලිප් එක අපි ගිය මුදල් ගෙවුවට පස්සේ අපි සල්ලි දුන්නා පස්සේ බැංකුවෙම සීල් එකක් දෙන්න, පේඩ් සීල් එකක් තියාගන්න. ඒක ඉතා වැදගත් වෙනවා. මොකද ඒක වැදගත් වෙන්නේ ඕගොල්ලෝ ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ඒ ඩොකියුමන්ට් එක ඕගොල්ලෝ ඇප්ලිකේෂන් එකට දාන්න. දැන් ගානක ඉදිරි ගත්තොත් අපි දැන් ඔන්න දැන් බැංක් ස්ලිප් එක ගන්න හැටි තේරුම් ගත්තානේ. රයිට්. බැංක් ස්ලිප් එක ගන්නකොට අපි දැන් මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරනකොට මේ තියෙන්නේ මෙතන අපි ෆිල් කරන ඇප්ලිකේෂන් නේ. ඇප්ලිකේෂන් එක ෆිල් කරනවා. ඉතින් ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී අපිට යම් යම් තැන්වල එනවා. දැන් මේකේ ඇප්ලිකේෂන් එකේ අන්තිමට තියෙනවා. ඇප්ලිකේෂන් එකේ අන්තිමට තියෙනවා මෙන්න මෙතන. හරිද? මෙතන ඇප්ලිකේෂන් එකේ එක තියෙනවා please upload second copy image of the paid bank voucher. කරුණාකර ගෙවු වවුචරේ ස්කෑන් කරලාද ඊ පිටපත රූපයක් උඩුගත කරන්න. ඒගොල්ලෝ ඕගොල්ලෝ JPG ෆයිල් එකක් අරගෙන අර කොපි එක උඩුගත කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට අපි හිතමු අපි උඩුගත කරන ලද පිටපත තමයි නෝ. හරියට මම මේ එක්සැම්පල් ගන්නෙ ඈ. මේක තමයි මගේ පිටපත. මෙන්න මේ විදිහට අපි මේ පිටපත අප්ලෝඩ් කරනවා.
ඒ වගේ ඕගොල්ලන්ට තියෙනවා එක තැනක මෙතන ඕලෙවල් සර්ටිෆිකේට් එක එහෙම අප්ලෝඩ් කරන්නත් උනේ ඒලෙවල් සර්ටිෆිකේට් එක අප්ලෝඩ් කරන්නත් උනේ. ඒකයි අපි කියන්නේ අපිට ඕලෙවල් සර්ටිෆිකේට් එක සර්ටිෆයි කරලා ඒලෙවල් සර්ටිෆිකේට් එක සර්ටිෆයි කරලා ඕගොල්ලන්ට අපි එහෙම කැමති නම් අපි හදා ගන්න අපි මේ වගේ ඇප්ලිකේෂන් එකෙත් ෆෝමැට් එකක් දෙන්න. මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරලා එවුවා නම් ඕගොල්ලන්ට අපි හරහා ලියාපදිංචි වෙන්න පුළුවන්. අපි කරන්නේ සර්විස් එකක් විතර ලියාපදිංචි කරන්න ඕගොල්ලන්ට උදව් කරනවා. නැතුව අපේ අපි වෙන දෙයක් අපිට කරන්න බැ මේක දන්නවනේ සර්විස් එකක් විදිහට තමයි. හරියට නිකන් කමියුනිකේෂන් එකකට ගිහලා ඔයගොල්ලෝ ඇප්ලිකේෂන් එක ෆිල් කර ගන්නකොට කමියුනිකේෂන් එක කරන සර්විස් එකම තමයි අපි ඔන්ලයින් කරලා දෙන්නේ ඔයගොල්ලන්ට. හරිද? එහෙම නැතුව පරිගණක කාලා ඉන්න කට්ටිය ඉන්නවනේ නිරන්තරයෙන් ඔයගොල්ලන්ට පුළුවන්. අයිම ලොකු දෙයක් නැහැ මේකේ. මේකේ ඔයගොල්ලන්ට කවුද වා හාමුදුරුවෝ නමක් ස්වාමීන් වහන්සේ නමක් පූජකයේද මහත්මයෙක් මහත්මියද කියන කාරණේ තේරුම් ගත්තා. රයිට් මම හිතනවා මම මහත්මයෙක් කියලා. අන්න දැම්මා ඊට පස්සේ ඔගොල්ලන්ගේ සර්නේම් එක දැම්මා ෆුල් ආකුණු නම් ටික දැම්මා ওই විදියට ඒ බර්ත්ඩේ සිට බර්ත්ඩේ ටික ඒ ડોකියුමන්ට්ස් ටික දාගෙන ගියා. හරිද? ඊට පස්සේ ඉස්ලාම ආනවා ඒගොල්ලෝ ඕ ලෙවල් සර්ටිෆිකේට්ස් එක කොහමද ඊයේ එක දැම්මා මම 92 ඕ ලෙවල් කරලා තියෙන්නේ ඉන්ඩෙක්ස් නම්බර් එක 43යි කියලා දැම්මා. මේකේ පාස්ට් ෆේල්ද කියලා අහනවා. සම්මාන තුනකින් එකපාර පාස්ද? යස්. නේද? ඊළඟ ඉංග්‍රීසි වලට මොනවද මට ග්‍රේඩ් එකක් තියෙන්නේ කියලා අහනවා. මට S ග්‍රේඩ් එකක් තියෙන්නේ කියලා හිතමු. රයිට් අපි එහෙම නැහැ එහෙම එකක් දැම්මා. ඊළඟට අපි ඕලෙවල් සර්ටිෆිකේට් එක අපි අපෙන් අහනවා. අපි ඕලෙවල් සර්ටිෆිකේට් අපි නිකන් එක්සැම්පල් හිතමු මේක තමයි අපේ ඕලෙවල් සර්ටිෆිකේට් එක කියලා. අන්න අපි අප්ලෝඩ් කරා. හරිද? ඊට පස්සේ ඊළඟ ක්වොලිෆිකේෂන් මම ඩිග්‍රී ඉල්ලන්නේ ඒ ලෙවල් වල ඉන්නවා. ඔන්න මම ඒ ලෙවල් ක්ලික් කරා. එතකොට එනවා මගේ ඊඑ එක මොකද්ද කියලා. මම 95 ඒ ලෙවල් කරලා තියෙන්නේ. එක්සැමිනේෂන් නම්බර් එක වෙන්නේ මේ විදිහට. මගේ සබ්ජෙක්ට්ස් මොනවද කියලා මෙතන අහනවා. ඒකට තියෙන ග්‍රේඩ් එක මොකද්ද? 6 කෝ 1 කෝ මාටි ගහනවා. රයිට්. ඊට පස්සේ මේකට චොයිස් එක මම මේකට ඇප්ලිකේෂන් මේ ඒ ලෙවල් සර්ටිෆිකේට් එක අපි දුන්න මේක මගේ ඒ ලෙවල් සර්ටිෆිකේට් එක කියලා මම මේක අප්ලෝඩ් කරනවා. හරිද? මේක ඉතාමත් වැදගත් දේ තමයි මෙන්න මෙතන තියෙනවා සබ්ජෙක්ට්ස් එක. ඊළඟට මම උපාධියට මේන්ලි හැදෑරීමට කැමති ප්‍රධාන විෂය ධාරාවන් මොන මොනවද කියලා මෙතන තියෙනවා. ඕගොල්ලන්ගේ අනුකමැත්ත අනුව මේක ඒ 15 දාන්න පුළුවන්. විෂයන් 15ක් තෝරගන්න පුළුවන්. කරුණාකර විෂයන් තේරීම සඳහා උපදෙස් කියවන. ඔබේ මනාප අනුපිළිවෙල මත විෂය තෝරගන්න. ඔබ විෂයන් 15 දක්වා මනාප ලබා දිය හැකි. ඔබේ විශේෂ සියලු මනාප වල ඉසඩ් අගේ අනුව ඔබට විෂයන් පිරිනමනු ලබයි. උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීමේදී පළමු කාණ්ඩයේ ලියාපදිංචියට අවසර ඇත්තේ එක් විෂයකට පමණි. කෙසේ වෙතත්